ජනමතයට පාර කියන ජනාධිපතිවරණ වේදිකාව. මේ ජනාස හදපු හින්දද මහින්ද රාජපක්ෂ ජනතුමාට හෙන ගහන්න ඕනේ. මේ බලාධාර හදපු හින්දද එතුමාට පොඩා පොඩා කියලා එළවන්නද? මේ පාරවල් ටික කාපට්ටල ගමේ පාර කොන්ක්‍රීට් කරපු හින්දද එතුමාට පොඩා පොඩා කියලා එළවන්නද? මිතුරනි, එතුමන්ල රට කරපු කාලේ මේ කිසි දෙයක් වුණේ නෑ. ජනාධිපතිතුමා තරම් මොල් කාර්යයක් වගේ පොරොන්දු දීලා කෙනෙක් නෑ. එතුමන ප්‍රතිපත්තියක් දිනව කතා කරා. අලාම් අලේකුම් මහින්ද රාජපක්ෂිල්ලේ පොඩ මහින්ද පොඩ පොඩ වෙසිල් පොඩ පොඩ රිෂාඩ් පොඩ රනිල් වික්‍රමසිංහ මහත්තයා බුදුම්මේ අර වවුනියාවට ගිහිල්ලා මහින්ද පොඩ බැසිල් පොඩ ගෝඨාභය පොඩ අනේ පොඩ මං හිටියනම් දෙනවා සෝඩ පොන්සේක මහතා හමුදා නිලධාරියෙක් තමයි අවුරුදු 40 හැබැයි දැන් එතුමා හමුදා සේවයෙන් විශ්‍රාම අරගෙන අපි වගේ සාමාන්‍ය ජනතාව අතරට ඇවිත් තියෙන සාමාන්‍ය පුරුෂයෙක් හැටියට දැන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සේ යන්න තැනක් නැතු ඉන්නවා මේ බලංශ බව කියන කාලේ සීනුව දෙපර සීනුවේ කෑල්ලක් තිබුණා ඒකේ මම අර සීනුව කොල්ලනකට වදින මණිය මණිය කෑල්ල තිබුණා එතකොට විභාගීරවංශ මාත්‍ය එක අරගෙන මෙහෙ ඇවිල්ලා ඒක අර සීනුව කොල්ලන කෑල්ල විතරයි තිබුණේ කොල්ලන කෑල්ල මේ බාර හොල්ලන කෑල්ලක් නැහැ මණියක් නැහැ හොල්ලන කෑල්ලක් නැහැ දැන් අපි පිළිගන්න පුළුවන් එක කාරණයක් හැටියට අපි සම්බන්ධ කරගෙන තියෙනවා විධායක ජනාධිපති ධුරිය අවශ්‍ය කිරීම අන්න අපි එකගයි ජනතා යුක්ති පෙරමුණ එකගයි යුවන් පිය දේවි පිය එක දිගේ එක ගෙයි කෑම බලවේගයටද කාගේ ගල් ඉදිබුවන් දිය යට සිට දඬු කපන විලි නුවණින් සිතා එල්ලෙට හිසර විඳ මෙලොවෙහි වෙනත් ජන පතිවරු තව නැද්ද කවුද තොලින් බලන් දෙන පොළොන්නරුව අගෙන උර දැම්මේ විජේමාහු නෙමෙයි මහින්ද රාජපක්ෂ කවුද ආලිය චක්‍රවර්ති පෙරැද්දුවේ අලකේච්චොල නෙමෙයි මහින්ද රාජපක්ෂ කවුද මුල්ලේරියාවේ පුර්තුගීසි පෙරැද්දුවේ රාජසිංහ නෙමෙයි මහින්ද රාජපක්ෂ කවුද රන්දෙනිවල පුර්තුගීසි පෙරැද්දුවේ දෙවනි රාජසිංහ නෙමෙයි මහින්ද රාජපක්ෂ ඉස්සුනේ විනාශ කාලයේ විපරීත බුද්ධි කියලා අපේ තාත්තා කිව්වා. ඒ කාලේ විනාශයට එනකොට විනාශය ලං වෙනකොට ඔළුව විපරීත වෙනවා. පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන්නම ඕනේ. එච්චර දේවල් ටිකක් තමයි කරලා තියෙන්නේ දැන්. ඉතින් දැන් පිස්සු පටන් ගත්ත විතරයි. දැන් ඉතින් පිස්සු ඩබල් වෙන කාලේ එන්නේ. පිස්සු ඩබල් ත්‍රිබල් වෙන